ලංකාවේ මුල්ම වෙසක් තොරණ ඉදිවන්නේ 1955 දී පෑලියගොඩ තොටලඹේ උසින් අඩි 85ක් පමණ වූ මේ තොරණ නිර්මාපකයා නාගලගම් වීදියේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ විල්බට් සිංහව හෙවත් විල්බට් පෙරේරායි. තොරණට තේමාව වූයේ මහා භද්‍ර කල්ප පුවතයි. වයස අවුරුදු 12ක් පමණ වන කොල්වින් පීරිස් ඇතුළු කොළු ගැටවුන් පිරිසකගේ කුඩා කුඩා සිතුවම් තොරණක් දැකීමෙන් වී විල්බට් මහත්මට තොටලඹ තොරණ කිරීමට සිත් පහළ වී තිබෙන්නේ. තොටලඹ තොරණ ඉදිවන්නේ කොල්වින්ගේ උදව්වෙන්. විදුලි කාර්මික ශිල්පියා මරදානේ ආර්යදාස කියලා මහත්මේ විදුලි බුබුලු 25,000කින් අලංකාර වූ මෙම තොරණට රුපියල් 7,500ය. එකල වැවී තිබෙනවා. මුළු රටටම විදුලිය නැති කුප්පිලාංකු එළියට හුරු ඒ කාලේ ජෙනරේටර් වලින් තමයි විදුලිය සපයාගෙන තිබෙන්නේ. තොරණට පුවක් ගස් සපයාගෙන තිබෙන්නේ යටියන්පත හා රුවන්වැල්ල ප්‍රදේශවලින් තොටලඟ දක්වා කැලණි ගඟ ප්‍රවාහන මාධ්‍ය කරගෙන. මුල්ම තොටලඟ තොරණ කතා වස්තුව පටිගත කර තිබුණේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක කරුණාරත්න අබේසේකරගේ කටහඬිනි. එස්.ඩබ්.ආර්.ජී. බණ්ඩාරනායක මහත්මයා තමයි තොරණ විවෘත කරලා තියෙන්නේ. ගුවනින් මල් පවා හිස තිබෙනවා. දින ගණනාවක් ප්‍රදර්ශනය කෙරුණු මෙම විශ්මිත තොරණ නරඹන්නට ලක්දිව පුරාජනයා තොටලඹට ඇවිත් තිබෙනවා. එසේ පැමිණි පිරිස අතර සිටි ජපන් ජාතිකයන් පිරිසකගේ ඉල්ලීම මත මුළු තොරණම නැවත ජපන් රටෙත් ප්‍රදර්ශනයට රැගෙන ගිහින්